දැනගන්න ඕනේ අපේ ඉන්ද්‍රියයන් වලින් අපිට මොන යම් කිසි දෙයක් දැනෙන්නේ දැනෙනවනේ හැකනේ ඉන්ද්‍රියයන් වලින් අපිට යම් කිසි දෙයක් දැනෙනවා ඒ දැනෙන්නේම අවිද්‍යාව පැත්තට ගිහිල්ලා එතකොට සෝන්ස ඒ අවිද්‍යාව පැත්තට යන්න කලින් අපි විද්‍යාව පහලගෙන යෝනිසෝ මනස්කාරය ඇති කර ගැනීමට අපි පුරුදු කර යුත්තේ කොහොමද කියන එක තමයි මම සෝන්සෙන් දැනගන්න ඔය දැනෙන එකත් එක්ක සංඥා වෙනවත් එක්කම තමයි ඔය ඔය දෙවෙන්නේ නැත්තම් දැනීම නිකන් දැනීමක් අර ඒක කොහොමද ගන්න විදිය සංඥාවෙන් කරන්නේ ඒතකොට භාවනාවෙන් කරන්නේ සංඥා වෙනස් කරනවා ඒක භාවනා කරනවා කිව්වම හරි එක්ක අපි ඒතර අර දැන් මේකේ තියෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් උත් බ්ලොක් කරනවා ඒක කෙරෙන්නත් ඕනේ දැන් ගොඩක් අය ඒක තේරෙන්නේ නැහැ ඒක හිතනවා නෑ මේ අර ඒ කට්ටිය තමයි ඒක ඒතර පාලනය කරන්නේ නැතුව මෙනී කරලා කරන ක්‍රම කරන්නේ නැහැ ඒක දුර්වලයි ඒතකොට उपरी ඒ කියන්නේ දැනෙනවා කියන්නේ ඒක රස කියලා ගන්නෙ නෑ. ඒක තමන්ගේ අර ලෝභය උපරිම නැති වුණාමනේ ඔය ලෝභ ද්වේෂ නැති වෙන්නේ කියන්නේ සමාධිය පීති සුඛේන්නේ. ඉතින් මේ ඉතින් අර ඒ අවස්ථාවේදී අර එතකොට අර දැන් අර එහෙම අර සත්ව මොලේ හරි පැහැදිලි සත්ව මොලේ වැඩ කරන්නේ නැතුව යන මට්ටමට ඉන්ද්‍රිය සංවර සීලයක් රකින්න ඕනේ. කියන්නේ ඒක භුක්ති විඳින්නේ නෑ. දැන් රෙස්ටෝරන්ට් එකක් ගාවින් යනවා නම් ඒ සුවඳාවදි සුවඳ ගන්න නැතුව යන්න ඕනේ. මම ඒවා කිව්වා ඉස්සරව කරපියෝ. ඒක දකින්න ඕනේ කෑම වල සුවඳ අර ගෑනුන්ගේ සෙන්ට් වගේ දකින්න ඕනේ කෑමත් ඒ ගෑමුණක් තියෙනවා කෑම පේන විදිය ඒ කියන්නේ නිකන් ඩෙකරේට් මොකද හරියට ප්‍රසන්ට් කරලා අපි ඒවත් බල බල අපි ජරාවක් ගැන හිත හිත මේ කන්නේ නැහැ ඒක භාවනා කරන කෙනෙක් තමයි මේකේ හානිය දැනගෙන එහෙම ඒ විදිහට මග අරගෙන වළඳන්න බලන්නේ ඒතකොට අර ඒවා එහෙම එහෙම කරනකොට තමයි අර ඔන්න අර ප්‍රඥා මොලේ ඇරෙන්නේ ප්‍රඥා මොලේ වැඩ කරන්න උඩරි මේන්නේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක නැත්තම් අරව නාවට බුද්ධි විඳ විඳ ඒ ස්ට්‍රෙන්ත් ඒ ශ්‍රද්ධාව නැත්තම් තමයි අතරින්න අපේ අර කැඩිච්ච සීලෙන් තමයි කැඩිච්ච සමාධිය වලින් තමයි ප්‍රඥාව වඩන්නේ